අපිට කෙටිකාලීන දේශපාලනය ගැන හිතන්න එපා. අද හට ගැන හිතන්න එපා. විශස්සහතලි සට ගැන හිතන්න. රට දියුණු කරන්න. අපි අදහෙටගැන්න හිතල බොඩු පොරොන්දු දීල රටමිය තත්වට ගෙනාව. අද ජනතාවේ සහයෝගය පාලිමේන්තුව යළිත් ලබා ගන්න නම් මේ අලුත් මාර්ගය අන්ට ඕනෑ. ඒ නිසා විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂ ඔබ සියලු දෙනාටම මම යෝජනා කරන්නේ. අපි අනාගතයට යන පක්ෂයමු. අපි අලුතෙන් හිතමු. අපිට මේ රටේ තියන ඒ ක්‍රමවේදය වෙනස් කරන ප්‍රශ් පක්ෂයක් බවට පත්වමු. ඒකයි මම විශේෂයෙන්ම ඔබ සේරු දෙනාටම කියන්න. මම දැම් බලාපොතු වෙන්නේ මේ IIMF ගියසම විශේෂයෙන්ම අපි සම්මත කරපු නිසා ඒකැන් ඔබට යන්න. ඒකැන් ඉදිරියට යන්න. අපි ඉදිරියට යනවා අනං අපිට කාන්නා දෙකක් තියෙන එකක් මේ රටේ තියන ජනවාර්ගය ප්‍රශ්නය අපි විස ලදාන්න ඕොමනයි. ඒකට අපි සාකච්ඡා කරගෙන යනවා මගේ බලාපොරොත්තු වන මේ අවරුදයන කොට යම් කිසි එහඟත්ව එකට එන්න කාටවත් පාවන්න ඇතුව. සිංහල මහජාතියත් දෙමල මුස්ලිම් බර්ගර් සුළු ජාතන්හුත් ආරක්‍ෂාකරගෙන ඉදිරියට යන්න. ඒකට අපි සියලු දෙනාම කැපවෙමු. දෙවනුව මේ රටේ ඇත්තවසයෙන්ම දේශපාලන ආර්ථික ක්‍රමේ වෙනසක් ඕනැ කියල තමයි තරුණ අඇය කියන්නේ. අපි ඒකට ඇහුම් කන් දෙන්න ඕනේ. ඒක ඇති කරන්න ඕනේ. ඒකර පියෝට කීපයක් ගන්ට බලාපොරත්තුව වන. එකත් තමයි පාලිමේන්තුවේ තේරුම් කාර්ක සභාවලට අධීක්‍ෂණකාරක සභාවලට විශේෂයෙන්ම තරුණ නියෝජිතයන් පස් දෙනා ගානය පත් කරන්න ඒ පත්වීම් ටික මැයි මාසද පාලිමේන්තුවෙන් අවසං කරනවා. දෙවනුව ජන සබභා ඇතිකරන්ට කියලා, කරුජයසුරයම ඇතුමාගේ යෝජනාවන්නුව අපි ජන සබා කෙටුම් පදත් පාලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එතන ඉදන් අපි ඔක්කොම එකඟ වෙලා මේ නව ආර්ථිකය හදමු. නව ්‍යවස්ථාවක් හදමු. අපි ඉදිරියට යම්මු. ඒ නිසා අද මම එක්සත් ජාතික පක්ෂයේ සේලු දෙනාගේ ඉල්ලා සිටින්නේි මේ අලුත් ගමන ආරම්භ කරමු. මේ ගිය චන්දදී විශේෂයෙන්ම සජභය මන්ත්‍රීවරු ඡන්දයදීමෙන් වැලකුණා ත් අපි ඔක්කොම විවෘත්තාත්කයක් පිළිගන්නවා. එනිසා ඒක අත්හැල්ල දාලා දැ පාලිමේන්තු ආණ්ඩුවක් හැටියට අපි සේලු දෙනම් එකට වැඩකරම කියලා මං කියන්න කැමතියි. දෙවිට පක්ෂවලට මම කියනවා මේකින් ඇත් වෙලා වැඩන්නෑ. මේ රටේ ද්‍රවිට ජනතාවගේ ප්‍රශ්න විසදන්නනං කරුණා කල්ලා මේ ක්‍රමවේදයට ඇවිල්ල විශේෂයෙන්ම පාලිමේන්තුව තුළ අපි ආණඩුවක් හැටියට අප ොක්කම ක්‍රියා කරමු. වමේ පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති අනුව මේ ක්‍රමවේදය අනුගමනය කරන්න නෑ කියලා කිව්වා. දැන් අපිට තියෙන්නේ අනාගතය දිහා බලන්න. අලුතෙෙන් යන වැඩසටහන දිහා බලන්න. ඒකට එකතු වෙන්න කියලා මං ආරාධනක මේ වෘතිය සමිතිවලට අනික් සංවිධානුවලටත් එතැන් එකතු වෙන්න කියලා ම ආරාධනා කරනවා. මේ අලුත් වැඩසටහන්න ගැන අපි කැබිනට් මන්්ඩේ යෝජනා, ක්ෂවලට දීලා පාලිමේතුවේ ජාතික සභාවෙක්කත් සාකච්ඡා කනවා. අපිට තියෙන්ෙන්නේ මේ පිළිබඳ පුළුල් එකඟත්වයක් ඇති කරගන්න. ඒනම් බයනැත්තුව අපිට ඉදිරියටයන්ට පුලුවොන්. මේක අවරුදු විසිපාහක වැඩ සටානක්. ඒ නිසා සියලු දෙනාගෙන්ම අපි අවරුදු විසිපහක වැඩසටානක් ක්‍රියත්ම ඇල්ල රට ගොඩගම්මු රට දියුණු කර කියන ඉල්ලීම කරමින්. ඔබ සියලු දෙනාගම සහය වගේත්වය බලාපොත්තුවෙමින්. delante ගේ wattene ualpe Aos Sankarno istuti.